දවසින් දවස අලුත් වන කලාලෝකයේ රසවත් තොරතුරු රසක් ඔබත් එක්ක බෙදා ගන්න අදත් ආට් කැෆේ ඔබේ නිවසට ගොඩවදිනවා. සුජීව ප්‍රියල්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය සුපර්ණා. එහි පසු නිෂ්පාදන කටයුතු මේ දිනවල සාර්ථකව කරගෙන යනවා. අපි ලෝකයේ සංවර්ධනය කියන එක අර්ථකථනය කරගෙන තිබීමේ මං හිතන කිසියම් වැරද්දක් තියෙනවා කියලා. මා හිතනවා මේ මහපොළොව විනාශ කරමින් නැත්නම් සබහාදාම් විනාශ කරමින් අපි සංවර්ධනය කරා යන මේ ගමන එතරම්ම භයානක තත්වයක් මං හිතන්නේ තවත් ඇති වෙයි කියලා. මේ වෙනකොට ලෝකයේ මුළු ලෝකයේම කිසියම් විදියකින් මේ ස්වභාවික ව්‍යසනය වළක්වා ගැනීමට පිළියම් සොයමින් ඉන්නවා. ඒක මං හිතනවා කාලෝචිතයි කාලීනයි කියලා. ඒ අනුව බලනකොට මේ චිත්‍රපටයේ කතා වෙන්නේ මේ සබහාදාම් විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව සටන් කරන්නා වූ තරුණ පිරිසක් සම්බන්ධව තමයි චිත්‍රපටයේ අපි සාකච්ඡා කරන්නේ. සුපර්ණ කියලා කියන්නේ මම හිතන්නේ මගේ ජීවිතයේ සුවිශේෂී කඩයිමක් බවට පත් වෙනවා. මම තමයි මේක සුපර්ණගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒ සඳහා අධ්‍යක්ෂකවරයා මගෙන් ඉල්ලීමක් කරා. මොකද මේකේ ස්වරූපය හැටියෙ මේක වෙනස් විදිහක චරිතයක්. මේක සම්පූර්ණයෙන්ම මට වෙනස් වෙන්න ඕන කියන ඉල්ලීම කරා. ඉතින් මේ පිටපත මට ලැබුණාම ඇත්තටම මම මුලදී මේ පිටපත ගොඩක් කියවන්න කැමති වුණෙත් නැහැ. ඒ කියන්නේ ඒක සංශෝධිත අවධියේදී මට සුජීවයේ ගැන කතා කරනකොට මම ගොඩක් ඒක ගැන ඇත්තටම කියවන්න කැමති වුණේ නැහැ. මොකද හේතුව මට මේ චරිතය පිළිබඳ ඉතා ලොකු විශ්වාසයක් තිබුණා සහ ඔහු මට කියපු දේ අනුව මට තේරිච්ච දේ තමයි ඒක වෙනස්ම දෙයක්. ඒ කියන්නේ ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලැබෙන ඉතා හොඳ අවස්ථාවක් තමයි ඇත්තටම මට මේ ලැබුණේ. මෑතකදී අපි දැකලා තියෙනවා විද්‍යාත්මක ප්‍රබන්ධ ඊවාට පාවිච්චි වෙන තාක්ෂණය. නමුත් මම මේ චිත්‍රපටය දකිනවා විශේෂයෙන්ම මේ අඳහාගත නොහැකි තත්ත්වයක්. ඒක හේතු මොකද මේ ස්වභාව ධර්මයේ සෞන්දර්ය කියන එක නේච කියන එක මේ චිත්‍රපටියට ඇතුළත් වෙනවා. එතකොට මේ චිත්‍රපටී හැමතැනම තියෙන්නේ මේ මහා පොළොව සම්බන්ධ වෙලා එහි තියෙන ස්වභාවය සම්බන්ධ වෙලා තමයි මේ චිත්‍රපටි ගොඩනැගෙන්නේ. සමස්තයක් විතර මුළු චිත්‍රපටියම විකාශනය වෙන්නේ පැය 48ක් වෙන කාලයක් තුළ සිද්ධ වෙන සිද්ධිදාමයක් එක්ක. ඒක එක්තරා විදිහකින් ඒ චිත්‍රපටිය හරහා පීකුසා තියෙන එක අතර තියෙනා වූ ගැඹුරු ආදරය සම්බන්ධ කතාන්දරයක් තියෙනවා. මං හිතනවා ඒක තාත්තලා තමන්ගේ දියණියන්ට කියලා දිය යුතු කාරණාවල් බොහොමයක් තියෙනවා අද වෙද්දී සමස්තයක් විතර මුළු ලෝකයටම. ඉතින් මං හිතන්නේ මූලිකව චිත්‍රපටයේ විකාශනය වෙන්නේ අන්න එතනින් තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ. කතාව මම හිතන්නේ දැන් මේ කාලෙට වින තේමාවක් තියෙන්නේ. කියන්නේ පරිසරය ගැන වක් කියවෙනවා. ඒක වක් වැදගත් කියලා මම හිතනවා. සිනමාවෙන් හරි කතා කරලා මනුස්සයන්ට දැනෙන්න මොන හරි කරන්න පුළුවන්. ඒකට ලොකු දෙයක්. ඒ වගේ ගොඩක් දේවල් මේක ඇතුළේ වෙනවා. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය සාර්ථක වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ෆිල්ම් එකේ මගේ තියෙන චරිතය තමයි ඉන්ද්‍රජිත් කියන චරිතය. ඉන්ද්‍රජිත් කියන්නේ මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය සුපර්ණගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔක්කොම යාළුවෝ තුන්දෙනෙක් ඒ ගමේ. ඒ තුන්දෙනාගේ එක්කෙනෙක් ඉන්ද්‍රජිත් කියන චරිතය. එයා ගමේ ගුරුන්නාන්සේගේ පුතා. ඉතින් ඒගොල්ලොත් මේ මහපොළොවත් එක්ක සූර්ය වන්දනා කරගෙන ඒ වගේ බොහොම මහපොළොවට ළඟින් ආදරය කරමින් හැදිලා වැඩිච්ච ඒ තාත්තගේ මඟ පෙන්වීම ඇතුළේ මහපොළොට ආදරෙන් හැදිච්ච කෙනෙක්. ඉතින් සුජීවයගේ අධ්‍යක්ෂණය යටතේ
වැඩකරන් හම්බුණු පළවෙනි අවස්ථාව. දුලිකක්කන ඉතින් මං ගොඩක් කල්ලිනන් දන්නවා. ඉතින් දුලිකක්කගේ දුලිකක්කට තියෙන ගෞරවය ආදරය ඒකත් එක්ක තමයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ වෙනස්ම අත්දැකීමක් වුණා සහ සුජීව අයියාගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ කරන්න ලැබුණ එක මම හිතන්නේ හොඳයි. ඉතින් මට හිතන හොඳ අධ්‍යක්ෂවරයෙක් කියලා. සුපර්ණා චිත්‍රපටිය ඇත්තම සුන්දර අත්දැකීමක්. එකක් තමයි අපි කොළඹින් බැහැරව ලස්සන පරිසරයන්වල ෂූට් කරේ. මේ අපේ දර්ශන මේ රූගත කරේ. ඉතින් එකක් ඒ එක්ස්පීරියන්ස් එක හරි ආසයි මම. මේ වනාන්තර එතකොට මේ වැව් මේ සභාදාමත් එක්ක කරපු චිත්‍රපටයක්. ඒ වගේම අපි කට්ටිය මේ රූගත කිරීම වලට ඇවිල්ලා බොහොම එක ටීම් එකක් විදිහට තමයි වැඩ කළේ. විශේෂයෙන්ම සුජී ප්‍රීලා, දුලිකා මහරපොන, ධනුෂ් විමුතිලක, අශාන් ඩයස් විශේෂයෙන් මතක් කරන්න ඕන. අපි ඔක්කොම නිකන් එක පවුලක් වගේ එකට ඉඳගෙන ලස්සන වැඩ, කියන්නේ චිත්‍රපටයේ ලස්සනයි වගේම අපි වැඩ කරපු පිළිවෙලත් හරිම ලස්සනයි. ඉතින් මම සුජීවට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නාට. ඊළඟට මම කල්යاني රණවක අපේ ආදරණීය නිෂ්පාදකවරිය ඇයගේ හාහපුරා කියලා පටන් ගන්න වැඩේ. ඇයට මම ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන් මාව තෝරා ගත්තාට. මගෙත් එක්ක වැඩ කරපු හැම කෙනෙක්ම, ආශාන්, කලන, ඒ හැම කෙනෙක් මට දුන්න සහයෝගයට මගේ චරිතය තව තවත් ඉතා යහපත් වූ චරිතයක් බවට පත් කරන්න වසන්ත විත්තච්චි. මම හිතන්නේ මේකේ ප්‍රවීණ ශිල්පී ශිල්පිනියන් ගොඩක් හිටියා. උන් සියලු දෙනාගේ මේ ලැබිච්ච සහයෝගයත් එක්ක සුපර්ණා කියලා කියන්නේ සුවිශේෂී නිර්මාණයක්. ජයසේකර අපුන්සුගේ රජු වේදිකා නාට්‍යයේ 50 වන දැක්ම සැප්තැම්බර් 24 සවස 2:30ට සහ 6:30ට මහරගම මධ්‍ය මහාවිද්‍යාලයේදී වේදිකාගත වෙනවා. අපේ මැටි හරක් ගස් කොළන් විනාශ කරා. බැල යන්න තියෙන තැන් පොලිතින් කොන්ක්‍රීට් වනාන්තර කරා. ඉතින් කොහාටද බහින්නේ? රජු දර්ශන 49ක් කරාට පස්සේ අපිට ඔබට මුණ දෙන්න වෙන්නේ. මොකද මට බැරි වුණා, රට වටේ ගියා, පිටපලාත්තර ගාග් ගියා. දර්ශන 49ක් කරලා අපි 50 වෙනි අභිමානවත් දර්ශනය තමයි හිරු ආර්ට් කැෆේ එකට එන්නේ. ඒක මං හිතනවා හිරුට මං ආදරේ. හිරුවෙකින් මේ 50 වෙනි දර්ශනය ගැන කියන්න ලැබීම ලොකු දෙයක්. කන්ටමල දෙරි කන්ට දේවි කන්ටමල දේවි ඔයා දැකපු ෆස්ට් ඩේට් මගේ හිත ඔයාට ආදර බඳුනා. රජු පටන් ගත්ත වෙලාව ඉඳන් මේක විවේක කාලයක් නෑ. මේ පහුගිය දවසක වසන්ති චතුරානි කියන ශ්‍රේෂ්ඨ කලා රංග දරියාව නාට්‍ය බලන්න බලලා කිව්වා මේ අපොන්සු මම S2 මෙහෙම බලාගෙන හිටියා. ඉවර වෙනවා දන්නෙත් නෑ. අහකට S2 ගත්තෙත් නෑ. මරු විදිහට මේ නාට්‍ය යනවා කියලා ඉතින් ප්‍රශංසයම් පැත්තෙන් ප්‍රශංසා එනවා. බලන අය කියනවා රජු අපොන්සුගේ අමුතු නාට්‍යයක්. මම ලාපි ඉන්දියාපයක ඉඳලා බිරියානි බුරියානි වඩ පිට්ටු ලඩු වෑන් එකේ තාගෙන ගිහලා රසවල ජංගම හොටෙල් තමයි කරා. කොච්චි කඩේ පාරක ළඟ ලාපීර් කිව්වද හැමෝම ආදරේ කරන්නේ හිටියා. මේ කන් වතුරා පිළව කියේවා මාත්‍ය කවුද? රජුරු. අල්ලා කින් තව කට්ටිය ඉනවා බඩු තිනවා හෙල්ප් කරලා එන්නම්. අපි මේ වෙනකොට ලංකාවේ නොඑක් පළාත්වල ඉතාම සාර්ථකව රජු වේදිකාගත කළා. රජු වේදිකා නාට්‍ය ඇත්තටම වර්තමානයේට, අනාගතයට, අතීතයටත් ඒ වගේම මං හිතන්නේ අදට කාලෝචිත එකක්. අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම නැරඹිය යුතු මං වේදිකා නාට්‍යයක් විදිහට තමයි මං රජු දකින්නේ. මේ නාට්‍ය විශේෂයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට
ගුරුවරුන්ට දේශපාලඥයන්ට විවිධ තරාතිර මේ ගොවියට කම්කරුවට මේ හැමෝටම ගැළපෙන්න මයිතනා මේක කලාකරුවෙක් වශයෙන් මගේ යුතුකමක් කියලා මං හිතුව දෙයක් අවුරුදු 5ක් තිස්සේ ලියපු නාට්‍යයක් මම ඊට කලින් හොරු නාට්‍ය කරේ හොරු නාට්‍යයට ඉස්සෙල්ලයි මේ නාට්‍ය නිර්මාණය කරන්න හිටියේ නමුත් මම හිමින් හිමින් ලිව්වා වචනෙන් වචනේ දෙවසෙන් දෙවස පිටුවෙන් පිටුව කපහපා කොටස් කර කර මං ලිව්වා ලේක ප්‍රතිඵල මන් දැන් ලබනවා ඔබ සැමට මා ආදරයෙන් ආරාධනා කරනවා රජු 50 වෙනි දර්ශනයේ මහරගම මධ්‍ය මහවිද්‍යාලයේදී 24 වෙනිදා 3:30 6:30 සමග එක්වන්න ඉරි ඉරි මම කවදාවත් එහෙම කතා කරලා නැහැ ඉරි හරි හරි ඔයි මගේ මොලේ අවුල් වෙලා ඒ මිනිස්සු පව් වංශ ඒකයි මං කියන්නේ හොඳ නැහැ ඒ මිනිස්සු පව් මං පව් නැහැ ඉරි ඕරා චාමික හත්ලහවත්ත රචනා කළ නාට්‍ය කෘති දෙකක් පසුගියදා දෙහිවල SDS ජයසිංහ සමුරංගහලේදී දොරට වැදියා මේ ඒ ගැනත් මගේ වේදිකා නාට්‍ය කෘති දෙකක් ජනගත වුණා සැප්තැම්බර් මාසේ 13 වෙනිදා දෙහිවල SDS ජයසිංහ රංගශාලාවේදී මේකේ පළවෙනි කෘතිය පඹයයි ළමයයි කියන යෝන් නාට්‍ය සංග්‍රහය මේක මම ගල්කිස ලලිත තුලතුන්දලි විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වැඩ කරන සමයේ පාසල් දරුවෝ සම්බන්ධ කරගෙන නිෂ්පාදනය කරපු නාට්‍ය කෘති පහක් මම ඒ කාලයේදී පාසල් නාට්‍ය 13ක් පමණ රචනා කරලා තිනවා ඒවා සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ලබා ගන්න පුළුවන් වුණා 13 පාරක්ම ඒකෙන් නාට්‍ය පහක් තෝරගෙන ඒ නාට්‍ය පහ නැවත නිෂ්පාදනය කරමින් ප්‍රතිනිෂ්පාදනය කරලා වේදිකාවේ පෙන්නුවා ඒ නාට්‍ය පහම පඹය ළමයයි යෝන් නාට්‍ය දැක්ම ඒත් එක්කම ඊට සමගාමීව ඒ නාට්‍ය පහ ඇතුළත් නාට්‍ය සංග්‍රහය පඹයයි ළමයයි යෝන් නාට්‍ය සංග්‍රහය ජනගත කෙරුණා. මගේ දෙවන නාට්‍ය ග්‍රන්ථය මකරට මකරට 2014 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මන 9ක් දිනාගත් නාට්‍යයක් මේ මකරට නාට්‍යයේදී නාට්‍ය පෙළපමණක් නෙමෙයි ඒකේ නිෂ්පාදන ක්‍රියාවලියත් එකතු කරලා පොතක් විදියට තමයි ජනගත වුනේ. මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන සඳහන් කරනවා නම් නළු නිළියෝ රංගනයේ කලේ කොහොමද කියන එක ඔවුන් රචනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම නාට්‍ය පිටපත රචනා කළේ කොහොමද කියන එක මම ලියලා තියෙනවා. ඊට අමතරව වේදිකා පස්තුතල නිර්මාණ ශිල්පියා වේදිකා පස්තුතලයේ නිර්මාණයේ කලේ කොහොමද ඒකට ආදර්ශ කරගත් දේවල් මොනවද පසුතලයේ රූප සටහන් තියෙනවා. ඊට අමතරව රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පිනිය රංග වස්ත්‍ර නිර්මාණයේ කලේ කොහොමද ඒකට අදාළ රූප සටහන් තියෙනවා. ඊට අමතරව රංගාලෝකයේ නිර්මාණයේ කලේ කොහොමද ආචාර්ය චන්දනලුත්ගේ ඒකට අදාළ රූප සටහන්. ඒ කියන්නේ රංගාලෝක සැලසුම මේ නාට්‍ය කෘතියේ තියෙනවා. ඊට අමතරව රංග වින්‍යාස ශිල්පියා රංග වින්‍යාසයේ කලේ කොහොමද ඔහුගේ කාර්යයත් මේ කෘතියට අන්තර්ගතයි. ඊට අමතරව මකරට නාට්‍ය සම්බන්ධව ගිය විචාර ලිපි මේ ග්‍රන්ථයට ඇතුළත් කරලා තිනවා. මං හිතනවා මේක සුවිශේෂී ග්‍රන්ථයක් වෙයි. ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට අධ්‍යාපනය කරන සියලු දෙනාට නාට්‍ය අධ්‍යාපනය හදාරන සියලු දෙනාට මේ කෘතිය ඉමහත් ප්‍රයෝජනයක් වෙයි කියලා මං විශ්වාස කරනවා. හිරු සිනමා උත්තමාචාර ෆ්‍රෙඩි සිල්වා සිනමා සතිය සැප්තැම්බර් 25 වනදා සිට 28 වනදා දක්වා හිරු TV ඔස්සේ ඔබේ ආලින්දයට ගොඩවදිනවා. සිනමාලෝලි ඔබගේද ආශිර්වාදය ඇතිව සතිපතා හිරු පුදන හිරු සිනමා උත්තමාචාර සිනමා දැක්මේ මෙවර සිනමා උත්තමාචාරයෙන් පිදුම් ලබන්නේ ප්‍රවීණ සිනමා රංගදර් ෆ්‍රෙඩි සිල්වා මහතායි. ගායනයෙන් රංගනයෙන් නර්තනයෙන් පිරිපුන් විශිෂ්ටයෙකුගේ ප්‍රතිභාන්විත රංගන පෞරුෂයට සහ හාසයෙන් සිනමාව රසගැන් වූ ජනකාන්ත රංගදරයෙකුගේ සිනමාත්මක මතකයට පිදෙන හිරු සිනමා උත්තමාචාර චිත්‍රපට පෙළගැස්ම මෙසේ පෙළගැස්වෙනවා. දැන් මට පැහැදිලිව කියනවා මොකද වුණේ කියලා. මොකද වුණේ? සැප්තැම්බර් 25 දහවල් 12ට තන්හා ආශා. අමුසල දැන් කොච්චර කාල මේ ස්ටේෂන් එකේද? කොටේනේ 5 කිලෝමීටර් 5 මේ 5 15යි. මම මේ තාම 3යි. සැප්තැම්බර් 26 දහවල් 12ට ඇර සොයිසා.
මගේ ටයිපොටේ කැඩෙන. සම්සේම ගත්තද? ගංගන කියලා ගන්න එකක් දෙන්නේ නැහැ. අංකල් කරුණාකරලා වෙන වෙලාව කියනවා. අපි වැදගත් දෙයක් ගැනනේ කතා කර කර හිටි. ඔව් අංකල්. අපි මේ තක්කලි ගෙඩිය ගැන කතා කර කර හිටි. සැප්තැම්බර් 27 දහවල් 12ට අලිබබා සහ හොරු 40. අනේ හැපින් ඇවිල්ලා. කවුද? හැපින් හැපින් කියන්නේ නායාගේ පවුල. කවුද හැපින් කියන්නේ? නායාගේ පවුල. දැන් ඔහොම ඇතුළට යන්නකො හිර වුණාම කියන්න. හිර වුණාම කෑ ගහන්න. බෑ ගහන්න තුයිද? හරිමෝ. අපෝ ඉවරයි ඉවරයි ඉවර. සැප්තැම්බර් 28 දහවල් 12:30ට ආදර රත්නේ. මොනවද බුදුනි සොතන පාත් වෙලා කරන්නේ? තක්කලි කිදි පේන්නේ නැහැ සර්. ඒකයි පාත් වෙලා බැලුවේ. ඒකද මිනිහ නායන් දුන් යන්නේ? අසනීප වෙලා ඉඳලා සුමානකට නැවෙ නැහැ සර්. ඌස්නේට වෙන්න ඇති. ප්‍රහසනයට කිරුළු පළන් ප්‍රේක්ෂක සිත් වසඟ කළ ජනකාන්ත රංගන මතකයේ විඳින්නට ආට් කැෆේ නරඹන ඔබට අප මෙසේ ආරාධනා කරනවා. සිත්තරු ඇඳුරු දෘශ්‍යකලාප දර්ශනය සැප්තැම්බර් 27 වෙනිදා සිට ඔක්තෝබර් 1 වෙනිදා දක්වා මාතරනූපේ ඕලන්ද වෙළඳ මන්ත්‍රස්ථානයේදී පැවැත්වෙනවා. සිත්තරු ඇඳුරු චිත්‍ර ප්‍රදර්ශනය මහා චිත්‍ර ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ මාතර නූපේ හන්දියේ පැරණි ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ සැප්තැම්බර් 27 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 1 වෙනකන් පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදේශයේ ජනතාවට නොමිලේ දැක බලා ගන්න පුළුවන්. සිත්තරු ඇඳුරු කියන්නේ ලංකාවේ දක්ෂතම චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් කරන වසරේ විශාලම චිත්‍ර ප්‍රදර්ශනය. ඒකට සුවිශාල චිත්‍ර ශිල්පීන් ප්‍රමාණයක් 80 දෙනෙක් සහභාගී වෙනවා. විවිධ නිර්මාණ, විවිධ මාධ්‍යයෙන් කරන ලද නිර්මාණ, කාටූන්, මූර්තීන් හැම දෙයක්ම මෙතන ඇතුළත් වෙනවා. එතනදී අපි මේ සජීවීව චිත්‍ර අඳිනකරණය කරනවා, කාටුන් කරණය කරනවා, එන අයව අපි අඳිනවා, මූර්ති අඹනවා, එන අය බලාගෙන අඹනවා. ඒ වගේ විශාල වැඩ කොටසක් දකින්න හම්බෙනවා මේක නරඹනන බාල තරුණ වැඩිහිටි සියලු දෙනාටම. අපි මෙවර ප්‍රදර්ශනයේ කොළඹ පිටර ගෙනියන්න හැදුවේ කොළඹ ජනතාවට වඩා විශාල කලාලෝලී ජනතාවක් ඉන්නවා කොළඹ පිට. බාල කට්ටිය තරුණ වැඩිහිටි විශාල ප්‍රමාණයක් ඉන්නවා. චිත්‍ර ශිල්පීන්වත් දකින්න කැමති, ඒගොල්ලෝගේ නිර්මාණ දකින්න කැමති, සජීව දකින්න කැමති ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ නිසා තමයි මේ මෙවර තෝරගත්තේ මේක කොළඹ පිට ගෙනියන්න ඕනේ කියලා. දකුණු පළාතේ ජනතාවට මේක සුවිශාල අවස්ථාවක් වෙයි. මෙම දින පහ පුරා ලැබෙන තව සුවිශේෂ අවස්ථාවක් තමයි චිත්‍ර ශිල්පීන් හම්බ වෙලා ඒගොල්ලෝගෙන් තමන් නොදන්න දේවල් දැනගන්න පුළුවන්. තමන් ඉදිරියේ අඳින හැටි බලා ගන්න පුළුවන්. අපේ තව නිර්මාණ ශිල්පිනියක් ඉන්නවා, එයා එන අයව අඹනවා. ඒක සුවිශේෂී අවස්ථාවක් වෙනවා මේ නරඹන්නන්ට. එම අවස්ථාව චිත්‍රයක් මූර්තියක් අඹන අවස්ථාව දකින්න ලේසියෙන් කාටවත් හම්බෙන්නේ නැහැ. මෙතනදී ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන් විශේෂයෙන් කුඩා දරුවන්ට. ඒගොල්ලොන්ගේ ආරම්භයේම චිත්‍ර ශිල්පියක් චිත්‍රයක් කරන හැටි මූර්තියක් අඹන හැටි දකින්න හම්බෙන ලොකු අත්දැකීමක්. මෙතනදී අවස්ථාව ලැබෙනවා පැමිණෙන ඔබ සැමටම. ඉතින් සියලුම චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් මම ඔබ සැමට ආරාධනා කරනවා ලබන සැප්තැම්බර් 27 වෙනිදා සිට ඔක්තෝබර් 1 වෙනිදා දක්වා මාතර නූපේ හන්දියේ පැරණි ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන මේ සුවිශේෂී චිත්‍ර ප්‍රදර්ශනය පැමිණ නරඹන ලෙස. එහෙනම් ලබන සතියේත් මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක ආට් කැෆේ එකේදී හමු වෙමු. එතකොට ඔබට සුබ සතියක්. වරාන ආසා අතහැරලා වඩි ගය එක්කලා පුරවැදිලා ඌව හොම්බෙන් ඇරියා තුත කරලා පින්දෙමුමේකට දනගලා පරණ ආසා අතහැරලා වඩිගය එක්කලා පුරවැදිලා ඌව හොම්බෙන් ඇරියා තුත කරලා පින්දෙමුමේකට දනගලා